Hello everyone, welcome back to my channel. Living Gorgeous Lady මගේ YouTube channel එකට ඔබලා හැමෝම ගොඩක් ආදරෙන් පිළිගන්නවා. තාමත් channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම subscribe කරන්න. එහා පැත්තේ තියෙන bell icon එකත් අමතක නොකර click කරගෙන යන්න කියලා ඔන්න මම ආදරෙන් මතක් කරනවා. ඉතින් ඔබලා ආස කරන විදිහ වීඩියෝ එකක් තමයි අද මම අරගෙන ආවේ. මොකද මගේ බබාගේ 3 වෙනි birthday එක හෙටට යෙදිලා තිබෙනවා. ඉතින් මට හිතුණා මේ birthday එක කොහොමද අපි celebrate කරන්නේ? ගෙදරදීම කොහොමද අපි සැරසිලි ලස්සනට කරගන්නේ කියලා මොන වගේ දේවල්ද birthday එකක් ගෙදරදීම celebrate කරන්න ලස්සනට සරසගෙන අපිට අවශ්‍ය වෙන්නේ කියලා මට හිතුණා ඔයාලත් එක්ක බෙදා හදා ගන්න ඕනේ කියලා. ඉතින් එහෙනම් හෙට තියෙන birthday එකට මොන වගේද අද දවසේ අපි ලෑස්තිුනේ කියලා ඔයාලන්ට පෙන්නන්න තමයි මම හිතුවේ. ඉතින් මමයි හස්බන්ඩ් යාට කිරිබත් කොටට කඩවල පැත්තට ගිහිල්ලා බබාගේ birthday එකට අවශ්‍ය කරන දේවල් ටිකක් අරගෙන ආවා. ඉතින් එහෙනම් බලමු ඒ මොනවාද කියලා. ඉතින් ගෙදරදීම ලස්සන බර්ත්ඩේ පාටියක් අරේන්ජ් කරද්දී අපිට මුලින්ම හිත යන්නේ ඒක කොහොමද ලස්සනට ෆොටෝස් වලට ගලපගන්නේ කියලා. ඉතින් මගේ බබා ආසම කලර්ස් එක තමයි රතු සහ නිල්. ඉතින් මෙතනදී මම හිතුවා නිල් පාටින් යන්න. මොකද අපි බෝයිස්ලා ගර්ල්ස්ලා වෙන් කරද්දී බ්ලූ ඇන්ඩ් පින්ක් කියලා වෙන් කරගන්නවානේ. ඉතින් ඒක නිසා මම හිතුවා බබාට බ්ලූ එක වයිට් එක මික්ස් කරලා ලස්සන ලස්සනට බැලුන්ස් වලින් ඩිසයින් එකක් දාන්න. ඉතින් මගේ හිතේ තිබුණු දේ අනුව මම ඉන්ටර්නෙට් එකේ සර්ච් කරලා බලද්දී මට හිතුණා මෙන්න මේ විදිහේ ලස්සනට බැලුන් ආච් එකක් විදිහට ආවොත් ගොඩක් ලස්සනට තියෙයි කියලා. ඉතින් ඒ ගැන ඔළුවේ තියාගෙන ගිහිල්ලා හොයද්දී මට මෙන්න මේ විදිහට පාටි බැලුන්ස් වගේක් ගන්න පුළුවන් වුණා. ඉතින් මේක හරිම ලස්සනයි ක්‍රමයක්. ඉතින් ගෙදරදී මේ දේවල් අපි ऑर्गनाइज करा दी मैं विधि लस्सन आर्च का मैं विधि लस्सन बैलून पपुरा तीय दी फोटोस वाले बुढ़ा लस्सन आप जीवित मतक सदा विधि फोटो इतनी दी अपने इतर एटिक दाम इतना मे विधि बैलून टीका करता मैं कि मोन वाले ऐसे तीन की मत इतना पेड़ा ओर नील पाट इतकोटे ला नील पाट सुद पाटता अभी मे बैलून वाले तीन अंतर्गत वेला එවගේම තමයි ලස්සනට පිම්බුවට පස්සේ සිල්ව කලයකටත් පේන විදිහට මේ විදිහට ඇතුලේ ඩොට්ස් තියෙන බැලුන්ස් උත් මේක ඇතුලට අන්තර්ගත කරලා තියෙනවා. ඒ වගේම මේ බැලුන්ස් මම දැන් පෙන්නපු ආකාරයට හදනවා නම් ඒකටම ආවේනික වුණ ටේප් එකක් තියෙනවා. මේ ටේප් එකත් මේ පැකේජේ අන්තර්ගත වෙලා තියෙනවා. ඉතින් ඔන්න ඔය ටික තමයි මම ගත්තු බැලුන් පැකේජේ අඩංගු වෙලා තිබුණු දේවල්. ඉතින් අපි සාමාන්‍යයෙන් ෆොටෝස් ගන්න ලස්සනට සැරසිලි කරන්න සුදු පාට බිත්තියක් ළඟ එමු නැත්නම් තනි පාටකට පාට කරලා තියෙන බිත්තියක් ළඟ තමයි නිතරම arrange කරන්න උත්සාහ කරන්නේ. ඉතින් මේ විදිහට උත්සාහ කරනකොට මට හිතුණා සාමාන්‍ය බිත්තියකට වඩා නිකන් කර්ටන් එකක් ආකාරයේදී ලස්සනට කලර් ෆුල් විදිහට දෙයක් එකතු වුණොත් හොඳයි කියලා. ඒක ගැන හිතද්දි මම හොයාගත්තා ෆ්‍රින්ජ් කර්ටන් එකක්. फॉइल फ्रिंज कर्टन इतनी मेतन फॉइल फ्रिंज कर्टन किया फॉइल पेपर्स हरीम लसन पुंज तीर तीर इधर कर्टन का तीन मे ईटम का इतनी मेक मीटर दिग्गा इवागे उसकूतना मेक अब तीन टेप गलवल गिट सविकरा मेक सविकरला बलून स्टिक लसन सैड आवाम अलग हिता बहुमत मेक लसन की नील पड़ता मम ගත්තේ බැලුම් වලට මැච් කරන්න ඕන නිසා. එක බැලුමක් දෙකක් පුම්මනා වගේ නෙවෙයිනේ බැලුම් ගොඩාක් පුම්මනකොට වෙලා යනවා. ඉතින් ඒක නිසා බැලුම් පුම්මන්න මේ වගේ පම්ප් එකකුත් අපි ගත්තා. ඉතින් ඔන්න ඒක නිසා මට හිතෙන එකත් ඔබලන්ට පෙන්වන්න ඕනි කියලා. මගේ බබාට තාම අවුරුදු 3යිනේ. ඉතින් චූටි මනසට ලස්සන ලස්සන දේවල් වලට හරි ආසයි. ඒක නිසා මට හිතුණා එයාව සර්ප්‍රයිස් කරන්නනේ අපි මේ දේවල් කරන්නේ. ඇත්තටම මම හිතාගෙන ඉන්නේ දැන් හෙට දවස වෙනකොට එයා නැගිටින කලින් ගොඩාක් මේ දේවල් ඔක්කොම arrange කරලා ගොඩාක් ලස්සනට එයාට ආස හිතෙන විදිහට තියන්න. ඒත් උදේ නැගිට්ටම එයා ගොඩාක් ආස හිතේ මේ දේවල් දැකලා. ඒක නිසාම මට හිතුණා මෙන්න මේ වගේ දේවලුත් එයාට බලන්න තියන්න ඕනේ කියලා. ඉතින් මේ විදිහට ෆ්‍රොග් කෙනෙක් ඉන්නා. ඉතින් එයාව අපිට තියෙන කුම්බන්න කුම්බල මේ විදිහට බටයක් තියෙනවා. ඒ බටේ මේ කෙරවලට සවි කරලා අපිට අවශ්‍ය තැන් වලින් තියන්න තමයි තියෙන්නේ. ඒ වගේම ඒ විදිහම කාර් එකකුත් මම ගත්තා. එතකොට මීනියන්ස් කෙනෙකුත් ගත්තා. ස්පයිඩර්මෑන් ගොඩාක් ආසයිනක් පිළිවිලාමයි මේ දේවල් වලට. ඒ වගේම තමයි ස්පොන්ජ් බෝ. ඉතින් මේ ටික තමයි මම බබා ආස කරන විදිහට ගත්තේ.
ඉතින් හස්බන්ඩ් ආස වුණා බැලුන්ස් අතරට gold color එවැගේම black color balloons add කරන්න. ඉතින් ඒක නිසා එයාගේ ආසාවට ඉඩ දීලා මේ විදිහට ලස්සන balloons pack දෙකකුත් ගන්න අමතක කරේ නැහැ. ඒ වගේම තමයි බබාගේ number එක. ඉතින් එයා 3 වියට පාතබන නිසා silver color එකේම අපේ theme එකට match වෙන විදිහට අපි number 3 මේ විදිහට අරගත්තා. ඒ වගේම තමයි Happy birthday කියලා මේ විදියට ලස්සනට එල්ලන්න පුළුවන් විදියට අපි happy birthday letters ගත්තා. ඉතින් මේකත් ගොඩාක් වටිනවා. ලස්සනට අපේ birthday එක ලස්සන කරගන්න. ඔන්නේ ඉතින් මේ හැමදේමත් එක්ක තවත් දෙයක් තමයි අපි කේක් එක තියන්න. එතකොට sweets දේවල් තියෙනවා නම් ඒ දේවල් තියන්න ලස්සනට table එකක් arrange කරන්න ඕනේ. ඉතින් මේක ගෙදරදී ගත්තත් අපි ලස්සනට ෆොටෝස් වලට තියාගන්න කවදා හරි බබාට බලන්න මේ මතකයන් ඉතුරු කරන්න ඉඳව ලස්සනට කරන්න ඕනේ. ඉතින් ලංකාවේ ආයත් එක්ක අපි පළවෙනි පාරට මේ උපන්දිනය සමරන්නේ බබාගේ. ඉතින් ඒක නිසා ටේබල් ක්ලොත් එකක් ගත්තා. ඉතින් මේකත් හරිම ලස්සනයි. සිල්වර් කලෙකින් ගත්තා. ඉතින් මේ ටේබල් ක්ලොත් එක ගොඩක් වටිනවා. හෙට දවසේ ලස්සන කරගන්න. හැන්ඩල් එක අමතක කරන්න බෑ. ඉතින් නම්බර් 3 ගත්ත අපි කේක් එකට සවි කරන්න. ඉතින් මේක හරිම කියුට්. මේ විදිහට හැට් එකක් තියෙනවා, බෝ එකක් තියෙනවා. මේක දැක්කම පුංචි බෝයි කෙනෙක් මට මතක් වුණා. මගේ පුතාව මතක් වුණා. ඉතින් ඒක නිසා නම්බර් 3 අපි ගත්ත කේක් එකට සෙට් කරන්න. ඉතින් එයාව ලස්සනට අඳවන්න එයා ආස කලයක, එයා ආසම කලයක තමයි රෙඩ්. ඕනම ඇඳුමක් ගන්න ගියාම රෙඩ් කලයකට තමයි මුලින්ම එයා ආස වෙන්නේ. ඉතින් ඒක නිසා එයා ආස කරන විදිහට රෙඩ් කලයකින් අපි තනි කිට් එකක් ගත්තා. ඉතින් මේ තියෙන්නේ ටී-ෂර්ට් එක සහ කලිසම. ඉතින් මේක ෂෝට් එකක් විදිහට තියෙන්නේ. ටී-ෂර්ට් එකත් හරිම ලස්සනයි, හරිම අන්කොමන් ඩිසයින් එකක්. ඉතින් එයා ආස වෙයි කියලා හිතපු නිසා එයා ආස කලයකින් අරගත්තා. ඒකෙනෙම ගැලපෙන සපත්තු දෙකක් ගන්න අමතක කරෙත් නැහැ. ඉතින් අපි යාට ෆුල් කිට් එක වගේම ලස්සන සපත්තු දෙකකුත් අරගත්තා. එයාගේ කිට් එක සම්පූර්ණ කරලා එයාගේ සතුට සම්පූර්ණ කරන්න. මේ දේවල් එක තමයි අපි හෙට දවසේ ලස්සන කරගන්නේ. ඉතින් හෙට දවසේ කොහොමද ලස්සන වෙන්නේ, හෙට දවසේ කොහොමද අපි ආදරෙන් සතුටින් ගත කරන්න කියලා ඔයගොල්ලෝ බලාගෙන ඉන්න. එහෙනම් ඉතින් හෙට හම්බ වෙනකන් අදට ගිහින් එන්න. ඔන්න ඉතින් අපි අපේ බබාව දැන් නිදි කරවලා එයාව සර්ප්‍රයිස් කරන්න මේ විදිහට අපි ගෙනාවු සැරසිලි වලින් ලස්සනට සැරසිලි කරන්න ගත්තා. ඉතින් විශේෂයෙන්ම කියන්න ඕනේ මේ විදිහේ ෆොයිල් ෆ්‍රින්ජ් කර්ටන් එක අපි ගන්න තද පාටකින් නම් අපිට වයිට් කලර් බෑග්‍රවුන්ඩ් එකක් නම් ගොඩාක් හොඳට තියෙනවා. එතකොට ෆොටෝස් වලට ගොඩාක් ලස්සනයි. ඉතින් ගෙදර අයත් එක්ක එකතු වෙලා මේ විදිහට බැලුන්ස් අපිට අවශ්‍ය ප්‍රමාණයන් වලට පුම්බලා ඒ බැලුන් පැකට් එකට එන ටේප් එකට අපි බැලුන්ස් රඳවන්න තමයි තියෙන්නේ. ඉතින් මේ විදිහට ලස්සන ආච් එකක් හදාගන්න පුළුවන්කම ලැබෙනවා අපිටම. ඉතින් ලොකු ගාණක් වියදම් කරලා මේ වගේ ඩෙකෝස් කරගන්නට වඩා Tamanටම ගෙදර අයත් එක්කතු වෙලා මේ දේවල් කරගත්තම සතුටත් වැඩි. ඒ වගේම හරිම ලස්සනට අපිට අවශ්‍ය විදිහට කරගන්නත් පුළා ලොකු වියදමක් යන්නේ නැතුව. ඉතින් ෆයිනල් රිසල්ට් එක විදිහට මෙන්න මේ විදිහට තමයි අපි සරසපු අපේ බබාගේ බර්ත්ඩේ බෑග්ග්‍රවුන්ඩ් එක තියෙන්නේ.